මාශාසනාව. සුපින්වතුනී අද ධර්මානු ශාසනාව සිදුකරන ගෞරුණී දේශකාණන් වහන්සේ. කනම්පැල්ල ශත්‍රේ සුමනාරාම විහාරාධිකාරයේ සිතාවක්ක පිරිවන් ගුරු අභ්‍යාසවිද්‍යාලයේ අයතනාධිපති සහ ජිෂ්්‍ර කතිකාචාරයල් සීතාවකපුර ප්‍රාදේශය ශාසනාරක්ෂක බලමන්ලේ ප්‍රධාන සභාපති මුළු දිවහිනිටම සාමිනිසුරු ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කනම් පැල්ලේ සුමන නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්න්නතුනි අද ජාතික ගුවන්න්නදුල්ලයේ ධර්මානු ශාස්සනාව අප ඔබටගෙනෙන්නේ කොස්ගම කනම්පැල්ල සුමනාරාම මහා විහාරස්ත පුුණ්‍යවන්ත බොහොමයේ සිට. ඔබ අප හැම දෙනාම අද මේුතුම් මහ ධර්මේෂ්්‍ර වනය කරන්ට සූදානම් වන විහාරස්ථානය සීතාවක පුරේටායත් සවිශේෂ යිතිහාසික වැදගත්කම් රාශ් පිරි විහාරස්ථානයක් ලෙස අපට මෙහොතේදී සහිපත් කරන්නට පුළුවන්. වසර දෙසියකට අධික ඉතිහාසයක් ඇති, විහාරස්ථානයේ විවිධයුගවල විවිධ සගපීත්‍රයන් වහන්සේලා වැඩසිටිමින් මේ විහාරස්ථානය රමණීය පින්බිමක් බවට පත්කරු ලැබවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයට අධිගෘහිත රන්වල දෙවියන් වෙනුවෙන් සවිශේෂ පෙරහරක් පාත්වා වාර්ෂිකව රන්හල දෙවියන්ට ආශිර්වාද කරන්න පු්‍යවන්ත විහාරස්ථානයක් ැටත්. කොස්ගම කනම් පැල්ල සුමනාරාම විහාරස්ථානය හදුන්නාදෙන්ට පුළුවන්. විශේෂයෙන්ම වර්තමාන විහාරාදිශ්වර සවුමහාවිහාරාධිපති සියනෑ හේවාගම් හාපිටිගම කෝලත්ත්‍රයේ ප්‍රධාන සංගනායක ප්‍රවච්චන කීර්තිශ්‍රී மாදංවෙල ஆනந்த නායික මහමිපාණන් වහන්සේගේ පුර්ණ ආශිර්වාදය පෙරදරි කරගෙන මෙ විහාරස්ථානයද දිනෙන්දින රමණීය පූජනීස්ථානයක් බවට පත්කරන්නට කටුතු කරුන් ලැබේ. විශේෂෙන්ම විහානස්ථානයේ වර්තමාන විහාරාධීකාරීව කටුදු කරන්න ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කනම්පැල්ලේ සුමණනන්ද ස්වාමින්ත්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ යුගයේදේ උහන්සේ නව සංගාවාස ධර්මශාලාව ඇතුළු විධ විහාාරංග රාශියයක්. මේවිහරස්ථානයට එක්කරමින් අද ප්‍රදේශයේ සම්භභාවනාවට පාත්‍රවෙන පොන්‍යවන්ධස්ථානයක් බවට මේ විහරස්ථානය පත් කරුන් ලැබවා. වසර හැට පහක් පුරාවටම රන්නුල දෙවියන් වෙනුවෙන් ගංගාරෝහණ පූචාව පෙරහර සිද්ධ කරමින් ලංකාවේ විදධ ශෂ්කෘතික උරුමයන් ප්‍රදේශයෙන් රටට ජනතාවට ඉදිරිපත් කරන්නට මේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගැනීමින් සිදුකිරීම. අප මේ මොහොතේදී ජාතික ගුවන්දුලිය ලෙස අභිමානෙන් සහිපත් කරන කාරණයක්. සුපින්න්නතුනි, ශ්‍රී ලංකා ගුවන්දුලි සංස්ථාවේ ආසියාවේ පළවිනි ළමාගුවන් විදුලිය විදුල ළමාගුවන්නදලිය සංවිධානය කරන දෙැහැමි පරපුරක් මතින් තොරහටක් වස්ස විසනැතිරටක් වැඩස්්‍රානයේ. අසුවන වැඩස්ප්‍රහන්ට සමගාමීව විදුල ළමාගොන්්ඩලයේ ප්‍රධානී සුභහනි වැලිවිට්ට මාත්මියගේ සම්බන්ධී කරණයෙන් අධික්ෂණයෙන් උපදේශකත්වය පෙරදැරිකරගනයි මේ පුුණ්‍ය කර්මය සිදුකනු ලබන්නේ. ඉට සමගාමීවයි අද ජාතික ගුවන්නදුලියේ මේ උදැස්සන ධර්මානශාසනාව මෙ විහාරස්ථානය සිට ඔබට ගෙනෙන්න්නට අප කටදු සංවිධහනය කළේ සම්පාධනය කළේ. මෙ මොතේදී. විහාරස්ථානයේ ගෞරුනීය ස්වාමින්දයන් වහන්සේ උතුම්මූ ධර්මය දේශනා කරන්නට පේතිස්ස නාහිමී අනුස්පරණ ශාලාවේ වැඩසිටින මොහෝත. අද ධර්මානු ශාසනාවේ දායකත්වයගෙන කටුතු කන්නවා, කනම් පැල්ල ශට්‍රේ සුමනාරාම පුරාණ මහාවිහාරස්ථ දායක සභාව දායක සමිතිය. පානදුර පල්ලියමුල්ල වත්තල්පොල්ල පාර පදිංචි, නිර්මාලි සේනානායක මහත්මිය පිළියන්දල ගැඩපුවාන සිල්මල්ලු වන අංක විස්්පහයේ පදිංචි BD කුසමලතා මහත්මිය සහ, B.G ආරි රත්න මහතා. හොරන්න ගල් ඒ දඩුගොඩ අංක පන්සේති සටේ පදිංචි ඉන්රාණී ගුණත්තිලක මහත්මිය. මෙමෝොතේදේ ඔබ අප හැම දෙනාවෙනුවෙන් ගෞරුනිය දේශකෑණන් වහන්සේට දැහැත් වට්ටහි පිළිගන්වා. ධර්මානු ශාසනාව සඳහා අරධනා කිරීමේ කටයුත්තු සිදුවන මෝත, මේ මහොතේදී කනම් පැල්ලස්ට්‍රී සුමනනාආරාම මහාවිහාරස්ථානයේ උපාස්සක උපාසිකා සමිතියේ ගරු සභාපතිනී දමිතා ජැයිසිංග මහත්මී විසින් දැත්වටිය පිළිගැන්නීම සිදු කරන හොත, අපි ඇම දෙනාම සාධනදක් ලබා දෙමු සාධූ සාධූ සා. සුපින්නතුන අද ධර්මානු ශාසනාව සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුක්තයේ චුන්ද සූත්‍ර ඇසුරෙන් ජේෂ්ට්‍ර උතුමන් වහන්සේගේ පිරණිවීම සිදුවන ආකාරය පිළිබඳවයි. අපහැ මුතුන් වූ ධර්මය ශත්‍රනය කරන්නටයි සූදානම් වන්නේ, ධර්මස්ත්‍රවනයට පෙර තිසන සහිත පංජසේලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරයකමු අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාධු සාදුූ සාතු නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස, बुद्धां शरणं गच्छामि बुद्धं शरणं गच्छामि ගම්මන් සරනංගච්චාමි සංගන් සරනංගච්චාමේ සංහන් සරනංගච්චාමි දුතියංපි බුද්ධන් සරනංග්ා ම දතියම්පි බුද්ධන් සරනංගච්චාමි දුතියන්පි දම්මන් සරනංගච්චාමි දතියම්පි ධමන් සරනංගච්චාමි දතියන්පි සංගන් සරනංගච්චාමි දතියම්පි සංහන් සරනංගච්චාමි දතියන්පි බුද්ධන් සරනංගච්චාමි අතියම්පි බුද්ධන් සරනංග්චාමි තතියංපි දම්මන් සරනංගච්චාමි තතියම්පි ධමන් සරනංගච්චාමි තතියංපි සංගන්සරනංගච්චා අතියම්පි සංහන් සර නංගච්ඡාමි මානාතිපාතා වරමනී සික්කාපදන් සමාධයාමි මානාතිපාතා වරමනී සිකාපදන් සමාධයාමි අදන්නධනාවරමනි සික්කාපදන් සමාධයාමි අධන්නදාානාවෙරම ම සිකාපදන් සමාධයාමී කාමේ සු මෙච්චාචාරාවරමනී සික්කාපදන් සමාධයාමි ආමේසු මි් චාරාවරමනී සික්කාපදන් සමාදයාමී මසාවාදවරමනී සික්කාපදන් සමාධයාමි සාවාදා වරමනී සික්කාපදන් සමාධයාමී සුරාමේරය මජ්‍ය පමාදත්තාානාවේරමනි සික්කාපදන් සමාධයාමී ස්ලාමීරයේ මජජ පමාදඨානාාවේරමණේ සික්කාපදන් සමාධයාමී සදු සදු සදුව සමන්තා චක්කවාලේ සු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජත්ස සුනන්තුසගගමොකදං දම්මසවනකාලු ඔයංබදන්තා දම්ම සාවනකාලු අයං බදන්තා දම්මසවනකාලු අයං බදන්ත නමෝතත්ස බගවතුෝ අරතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතත්ස භගවතුූ අරාතු සම්මා සම්බුද්ධස්ස නමුෝතත්ස භගවතු අරාතු සම්මා සම්බුද්ධස්ස සේියතාපයානන්ද මහතුරුකස්සතිට්ටතු. සාරවතෝ සෝ මහන්තතරුව කන්දෝ සෝපළු්ජෙය ඒව මේවකෝආනන්ද මහතා මහතාභික්කු සංගස්ස තිට්ටතෝ සාරවතෝ සාරිපුත්ෝ පරිනිබුතති. තං කුතෙතආනන්ද ලබබායන් තජතබang සංකත පලකදම්mbang තං වතම පළුජතිති නේතංටානං බද්ජතිති harමසි කාරණික පින්වත්නී ශ්‍රීලංකා ගුවන්නදිලි සාත්තාාවං සිුරුවාහරනු ලබන ධර්මදේශනා මාලාවේ අද දෞසට නියමිත ධර්මානු සාත්සනාව ශ්‍රවණය කිරීමට සූදානම්බන අවත්த்தාව. අද ධර්මානු ශාස්සනාව පාත්තනු ලබන්නේ පේ කොස්කම කනම්පැල්ල ශ්‍රීසුමනාරාම විහාරත්තාානේ සිට ජාතික ගුවන් විදුලේ විදුල ගුවන් විදිලිය මුල්කරගන එහි මතින්තොර හෙටක් ඒවාගේම දැහැමි සමාජයක් වස විසෙන් තොර රටක් කියන මේ තේමාව යටතේ පවත්වාගනය ලබන ඒ සම්මන්තරණ මාලාවී අසුවෙන සම්මන්තරණය අපේ වි්‍යහාරස්ථානයේ පැත්වීමට සමගාමීව සේසුමනාරාම දහම් පාත්සල දායක සභාව උපාසගුපාසිකා සමිතියාදී මේ සමිති සංවිධානවල සෑම දෙනාගේම දායකත්වෙන් අනුග්‍රහයිෙන් මේ වටිනා ධර්මදේශනාම පුුණ යක්තිියාව පවත්වා ගැනීමට බලාපොරොත්තු වන්නේ සෑමතිනාම සූදානම් වන්නේ ලෝතුරා බුදුපාණන් වහන්සේ ලෝකවාසී සත්්‍යයා පිළිබඳව පතල මහාකරුණාවෙන් දේශනා කොට වදාල දහම් කරුණක් ශ්‍රවනය එකරාන්නට. ඒනදහා ම මාතෘකා කරගානට එඳන ඉතාම වටි සූත්‍ර දේශනාවකටා අයත් වටිනා ධර්මපාටයක් සංයුත්ත නිකායි චුන්ද චුන්ද සූත්‍රය සතිපට්ටාන සංයුත්තයට අයත් නාලන්දා වගේ ඇතුළත්වන නිතාම වටනා සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ ධර්මය. අපේ පන්නතුන් නිතාම ශ්‍රද්ධාවෙන් ගෞරවින් යුක්තව ශ්‍රවණය කරුන් ලබන්නේ හිත කය වචනය කෙන තුන්දර රගන සංවර කරගනකාය වචචනය දෙක විශේසයම දැ තැම්පත් වෙලා සිටින අවස්ථාව විශේසයම සිත මෙ දේශනා කරනු ලබන ධර්මය කෙරෙහි යොමු කරවාගෙන ධර්මය හොඳින් ශ්‍රවණය කළොත් තමයි අපේ ලෝතුරා බුදුපාණන් වහන්සේ දේශනා කොට වදාල උසස් ධර්මාණ සංසය සලස්සා ගැනීමට පුළුවංකම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් විමුක්තිය පිත් සඳහන් කරනවන් නිවන ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වන්න ප්‍රතිපදවිදී. ඉතාම වටිනාම ප්‍රතිබදාව තමයි සීලයෙන් සංමරව සිත තැම්පත් කර ගැනීම. සන්තන් තස්ස මනංහෝති සන්තා වාචාචකම්මච සම්මධඥ්ඥා විමුත් අස්ස උපසන්තස්ස තාදිනෝ කියලා මෙ ලෝකෙ නිවීම ලබාගත්ත උතුමාන් වහන්සේලා උපශාන්ත භාවයට පත්වනේ තමන්ගේ මනස සංවර කර ගැනීමේ. ඒවාගේම වචනය කර්මය ඒවත් ක්‍රියාව සංවරකරයනීම. එනිසා ඔ බැහැම දෙනාමත් මේ දේශනා කරන ලබන ඒ ධර්මය ඉතාම හොඳින් ශ්‍රවණය කරලා එන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මය මහා සංගරත්නය පිළිබඳවාසීමිත ශ්‍රද්ධාවක් ගෞරුවයක් උපදවාගෙන. යානුව මෙලොව සැනසීමත් පරලුව සනසීමත් කෙලවර උතුම් නිර්වාන සන්පන්තියා පිහමදිනාටම සාත්සාදීවාකින් ප්‍රාර්ථනාව පෙරදරි කරගන ධර්මය ශ්‍රවණය කරන්නට ටඕෝනය. මාවිසින් මාතෘකා කරගානට යුදන චුන්ද සූත්‍ර දේශනාව චුන්ද සාමනේරයන් වහන්සේ මුල් කරගන ත් අන්තුුන්ද සමත් දේශ කියන මේ හාමුදුරුවන් වහන්සේ මුල්කරගන දේශනා කොට වදාල සූත්‍ර දේශනාව. උන්වහන්සේ සැරවුත් මරාතන් වහන්සේගේ කනිටු සහෝදරයා සැරවුත් මහරාතන් වහන්සේගේ අතවැසේ භික්‍ෂූන් වහන්සේ නමක් හැරියටම උන්හන්සේ සැරවුත් මාරාහතාන් වහන්සේ පිරිඳුවම්පා වදාරන අවස්ථාවද. ලගන් ඉඳගන ුවටැන් කරපු හාමදුරුවන් වහන්සේ. පින්වත්නී ැරුත් මහරතන් වහන්සේ කියන්නේ මේ සම්බුද්ධ ශවාස්සනය ලෝතුරා බුදුපියාණන් වහන්සේට පමණක් දෙවැනි වෙච්ච උතුමන් වහන්සේ උන්වහන්සේගේ පිරිනිිවීම සිද්ධ වනේ න්වහන්සේ උපන් නිවසේමයි රජගහනුවර නාළන්දා ප්‍රදේශයේ නාලක කියන ගම්මානය සැරයුත් මාරාතන් වහන්සේ උපං ස්ථානය. තින් උන්වහන්සේ පිරිනුවම්පා වදාලා ඒ නිවස්සේදීම. ය ප්‍රවෘතියමා ඉදිරිියදී පැහැදිලි කරනවා. මේ චුන්ද සාමනේරයන් වහන්සේ සාමනේර කිවට උන්වහන්සේ පසුව පසම්පදාවට පත්වුණ. නමුත් පැවිදි වෙලා වැඩවාහන්සේ කරන අවස්ථාවදි චුන්ද සමනුද්දේශ චුන්ද සාමනේර කියන නාමයෙන් තමයි උන්වහන්සේව හැඳින්ුව. ති උන්වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමීපේට වැඩමකලා. ඒ වැඩමකලේ පින්වාත්නී සැරවුත් මාරාතන් වහන්සේ පරිහරණය කරපු පාත්‍ර සිවුරු හා උන්වහන්සේ ආදාානය කරපු සේෂවෙච්ච ධාතුූන් වහන්සේලාත් ඇතුව. මේවා රැගෙන ආනන්දහා මුදුුවන් වහන්සේ ළඟට තැමිල්ලා සඳහන් කරනවා. ස්වාමීණී සාරිපපුත්ත මහරාතාන් වහන්සේ පසු කියදා පිරිනුවම්පා වදාල. උන්වහන්සේගේ ධාතුූන් වහන්සේ උන්වහන්සගේ පාසවුරු මා බුදුරජාණන් වහන්සේට දක්වඩ මේ රැගෙනාවේ. නමස්වාමීනි මට ඒ පිළිබඳව ශක්තියක් නෑ කෙලින්ම ගිහිල්ලක බුදුරජාණන් වහන්සේට සැල කරන්න. මකද සැරවුත් මාරහතන් වහන්සේ මහා වෘක්ෂයක් වගේ. මහාසාරවත් අතුපතර පැතිරිච්ච මුළු පලාතටම සෙවන දුන්න වෘක්ෂයක් වගේ. මේ සම්බුද්ධ ශාස්සනයට මහා සෙවනක් ලබා දුන්න උන්වහන්සේ. මහා ගුණ සමමුදායකින් යුක්ත උතුමන් වහන්සේ. තින් මේ මාරාතන් වහන්සේ පෙරනුවම්පා වදාලා කියන ප්‍රවෘත්තිය මම කොහොමනං බුදුරජාණන් වහන්සේඉදිරිය ප්‍රකාශ කරන්න. එනිසා ස්වාමීණී මාත් සමක බුදුරජාණන් වහන්සගේ සමීපේට වඩිමු කියලා ආනන්ද හා මුුදුරුවන් වහන්සේට ආරාධනා කල්ලා ද දුරුවන් වහන්සේ අග්‍රඋපත්තායක හාමදුරුව සමඟ බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගිල්ල බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඉතාම කනගාටු දායික පනිවිද්‍යා මේ පනිිවිඩය මට ලැබුණ අවස්ථයිද ස්වාමිණි භාග්‍යවුතුන් වහන්සේ අනන්දහාමුදුරු සඳහන් කරන්න. මට සිහිකල්පනාව නැතුව ගිය.ඒවගේම මම ඉන්නේ කොතනද කියලා මට වැටහුණේ නෑ දිසාාව මට වැටහෙන්නේ නෑ එඒනිස්වාමීණි භාග්‍යවුතුන් වහන්ස අහන්ට ලබික්ෂ කනගාටුදායක ප්‍රවෘතියක්න් ති බුදුරජාණන් වහන්සේ අනුවන් සැරවුත් මාරහතන් වහග ආනන්ද හාමුදුරුවන් වහන්සේකෙන් පින්වත් ආනන්දය ඔබ සාරිපුෘත්‍යයන් වහන්සේ පිරිණුුවම්පා වදාල බව කිව්වා. උන්වහන්සේ පිරිනවාම්පානකොට ඔබේ සීලස්කන්දය උන්වහන්සේ සමග පිරිනුවම් පෑවද ඔබේ සමාධ උවහන්සේ සමඟ පිරිනුවම්පෑවද ඔබ වහන්සේගේ ප්‍රඥාස්කන්දය සාරිපුද්‍යන් වහන්සේ සමඟ පිරිනුවම් පෑවද නැත ස්වාමීණි ඒම මගේ කිසිම දෙයක් අඩුවනෙනෑ. එමනං පින්වත් ආනන්ද මෙය මෙලෝකේ හටගත්ත උපන් සෑම දේකටම උරුමවන ධර්මතාාවයක්. තස්මාතිහා ආනන්ද, අත්තදීපා විහරත අත්ත සරණා අනං්‍ය සරණා. මෙලෝකේ සෑම දෙයක්ම නැතිවෙන විනාශවන ස්වභාාවෙන් යුක්තයි. සියල්ලක්ම හටගන තියෙන්නේ සස්කාර ධර්ම හැටියට. එනිසා සංකතන් පලෝක දම්මං තං වතමා පළුද්ජතීති, සස්කාර ධර්ම විනාශවන වේවා ඒවා නැති නොවේවා කියලා පිහිතුවට ඉවත් සියල්ලක්ම විනාසස් සවභාවට පත්තෙන්. සාරිපපුත්තියන් වහන්සේත්තේ වගේ. උන්වහන්සේත් මේ ශාසනය පැවිදිභාවට පත්තලා පිළිවෙත් පුරලා උතුම් රහත් භභාවටත් එනිසා උන්වහන්සේගේ කිස නිම කලා බවහන්සේලාට තියෙන්න්නේ දැන් ඒ මග ගමන්කිරීම. දැ මේ වෙන විටත් ආනන්ද හාමුදුරුවන් වහන්සේ රහත්වෙලා නෑ. එඒෙ සන්දහා මුදුරුවන් වහන්සේ ඇතුළු කොට ඇතීමේස් සියලු බභික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා. මහනිනි අත්තදීපා විහරත අත්ත සරණා අනං්්‍ය සරණා. තමා තමාට දිවයිනාක් කොටගෙන වාසය කරන්. දිවයිනක් කියලක යන්නේ පින්වත්නී වතුඩෙෙන් යටන වෙච්චි ස්ථානයක්. අපි බලාපොරොත්තු වන්නේ කවදා හෝ කෙලෙස් වතුඩෙෙන් යටනවන ස්ථානයට පත්වෙන්. ඒ සදා බදුරජාණන් වන්සයාිට දේශනා කළා ටානේන පමාදේන සංඥමේන දමේන. උත්සාහාවත්ව කටයුතු කරන්න. කායවාක් සංවරේ ඇතිකරගන කටයුතු කරන්න. දමේනච්ච ඉන්ද්‍රිය දමනෙන් යොක්තව කටයුතු කරන්න. ඒම කටයුතු කරනකොට යංඕගෝනාභිකීරති කිලෙස් වතුරෙන් යටවුණන දිවයිනට. පත්වෙන්නට පුළුවංකම තියෙන. තේනිසා පින්වත්නී සූත්‍ර දේශවරාවෙන් සඳහන්කරන සැරියුත් මහරතන් වහන්සේගේ පිරිනිවීම. බුදුරජාණන් වහන්සේ පින්වත් අවස්සාන වස්කාලය වැඩවාසය කළේ බේලුව කියන ගම්මාාලි. උන්වහන්සේගේ අවසාන සමය ලෝතුරා බුදුපියාණන් වහන්සේ පිරිනවම්පා බැල්ලු. පින්න්වාම්පා වදාලේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවෙන ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කරන චාරිකාාව පින්වාත්නේ මහාපරිණබ්බාන සූත්‍රය සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේදී ආයු සසාංස්කාරය අත්තරියන් මම මේත් තරම් කාලයකින් පිරිණවම්පානවා කියලා අධිස්්ටාන කළ. ඒ අධිස්ථානය කරලා එදා බුදුරජාණන් වහන්සේ අවසාන වස්කාලයේ ගත කළා බේලුව ගමේ බේලුව ගමේ විසු අපේ බුදුරජාණන් වහන්සේට පෙන්වත්නි තාම මාරහන්තික ආබාදයක් කටගන්න. භාරාන්තිිකා ප බාල්හා කියල ස්ඳංකරනවා ලෝහිත පක්කන්තිකා කිය රෝගය වැලතුනා. මේ රෝගේ වැළදිච්ච බුදුරජාණන් වහන්සේ පින්වත් උන්වහන්සේගේ චිත ශක්තියෙන්ගේ රෝග යටපත් කරගන. උන්වහන්සේ තවත් මට කරන්ඩ කාරයක් තියෙනවා කියලා උන්වහන්සේ පින්ත්නී භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරනවා සවැත්වුවරට. සෑත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන අවස්ථාවදීම අවසාන සමයේ සැරියුත් මාරහතන් වහන්සේට පරිවීර්තාකයක් හටගන්න. මොකද මේ පරිවිතක්කය. ඉස්සෙල්ලා පෙරිනවාම්පාන්නේ බුදුහාමදුරෝද අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේලාද. උන්වහන්සේ ආවර්ජනා කරල බැලවා පෙර අග්‍රස්්‍රාවකයන් වහන්සේ බුදුහාමදුරුවන්ට පෙර. ඉලාහන්ට ඔන්වහන්සේ ආවර්ජනා කළ මට තව කොච්චර කාලයක් වැඩසිටිට පුළුවන් තව දවස් සතක් විතර මටආයිුසාාස් කාරය තියෙනු. එනිසා මම තව දවස් හතකින් පිරිනවම්පාන්නට ඕන ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේගින් අවසර ලබාගන්නට ඕන. පින්වත් බුදුජාණන් වහන්ස ළගට ගහිල්ලා. ැරයුත් හාහතන් වහන්සේ අවස්සර ඉල්ලනවා ස්වාමීනි භාග්‍යවුතුන් වහන්ස. මට පිරිනුවාම්පෑම සඳහා අවස්සරේ ලබාදන්න.මට කල්ප සියකටත්්‍යය හා පැත්ති අනෝම දස්ස කියෙන බුදුරජාණන් වහන්සගේ වාසන මම ථ මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ දකුණු පසින් වැඩඉන්න අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේ බවට මට පත්වෙන්න්නට අවස්ථාව ලැබේ වා කිය සාවාමීනි භාගයවතුන් වහන්ස මට අවස්සර ඒ අවස්ථාව ලැබුණ එනිසා ස්වාමීනිි භාග්‍යවතුන් වහන්ස මට ඔබහන්සේගේ ලැබිච්ච පිහිට වච්චනවලින් ප්‍රමාණ කරන්න පුළුවන්කමක් නෑ. එනිසා ස්වාමීණි පිල්නුවම් පාණ්ඩ අදහස් කළා. පින්වත්ේ බුදුරජාණන් වහන්සේ අවසරේ ලබාදුන්න. හැබැයි සාරිපපුත්ත ඔබේ මේ හනිටු සහෝදර පිරිස්සට මේ භික්‍ෂෝන් වහන්සේරට ධර්මයක් දේශනා කරලා ඔබ පිරිනිුවම්පාන් මේකින් කිීවේ මොකුවත්නබෙයි සැරියුත් මහරාතන් වහන්සේට විශේෂ පාතිහාරයක් පාල ධර්ම දේශනා කරමින් ඒ කාරය සිද්ද කරන්න. අවස්ථාවදී සරයවොත් හාරාතන් වහන්සේ තල් ගසක් පමණ අහස්සට පැන නැකිලා එක්කු අරම බුදුරජාණන් වහන්සේගේ පා නමස්කාර කළ ඒවාගේම ඊළඟ අවස්ථාවේ තල්ගස් හතක පමණ ප්‍රමාණේටුන් වහන්සේ අහස්සට පැන නැකිලා එක්කු අර බුදුරජාණන් වහන්සේගේ පා අල්ලා නවස්කාර කළ හරියට චන්ද්‍රයා වගේ සූරයා වගේ සක්‍ර දේවේන්ද්‍රයා වගේ පින්වත්න උන්වහන්සේ නොවේකාකාරය ප්‍රාතිහාරයන් දක්වවිින් බුදුරජාණන් වහන්සේගේ පාවදිිනවා මදේශනාවන් පවත්තන delante භික්ෂන් වහන්සේලා සාධකාර දුන්නා අවසාන සැරියුත් මාරාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දෙපා නැවතත් අල්له වැඳලා පසු පසටම උුණහන්සේ ගමං කලා පිටි පත් සාරුවන් නැතුව පසුබස්සට ගමං කරලා බුදුරජාණන් වහන්සේට සඳාංකන් ව අසාමීනි භාග්‍ය උතුන් වහන්ස මට්‍ර ඔබහන්සේ දකිින්ද ැබෙන අන්තිම දර්ශනේ ඔබොහන්සේ දකිින්ද මම කොතෙකුත් ඇවිල්ලා ඔබොහන්සේ ඉදිරියේ නමස්කාර් කළ ස්වාමිනි භාග්‍යයතුන් වහන්ස මෙතෙක් මාවතිං. කිනම් හෝ වරදක්සිද්ධ වෙලා තියෙනවා නම් මට සමාවන සේක්වා කියලා පින්වත්මේ බුදුරජාණන් වහන්සේගින් අවසර ඉල්ලගන්න තුං විටක් ප්‍රදක්ෂිනා කරලා හතර පැත්තේම ඉඳගන බුදු හාමුදුරුවන්ට දොහොත්මමුතුන්දිීලා නමස්කාර කරලා මේ. මහා ශ්‍රාවකයන් වහන්සේ පින්නවත්න එතනින් බැහැරට වැඩම කලා. මේ ප්‍රාතිහාරය දැකපු භික්‍ෂූන් වහන්සේලා මහා ජනතාව රැස්සෙලා අනේ මේ සාරිපුෘද්‍යයන් වහන්සේ අපිට දකිින්ට ලැබෙන්නේ අද විතරයි නේද කියලා. බෝම සංවේග ජනකව කඳුළු පෙරමින් සැරියුත් මාරහතන් වහන්සේට වන්දනා කළ. පිවත්. ැරුත් මරහතන් වහන්සේ සමඟ එකට වාහන්සය කළ පන්සීයක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගන උන්වහන්සේලකට වැඩම කළේ තමාන්ගේ මෑණියන් වහන්සේ මේ වන විටත් පින් වත් මිත්‍යාදුෘෂ්ටිකව හිටටිය. මෑණියන් වහන්සේගේ මිත්‍යාදුෘෂ්ටි අත්තරලා මොකද මෑණියන් වහන්සේ කියන්නේ පින්වාත් තම්ම කනෙක් ්‍රහතන් වහන්සේලා පස්නාමකගේම අම්ම කෙනෙක්. ඒනිසා මේ මෑන්ියන් වන්සේට මම ධර්මදේශනා කළලා මිත්‍යාදුෘට්ටිය දුර් කලේ නැත්නං. මම ලක්ෂ ගලන් මිනිස්සුන්ට බණ කියලා අය රහත්භාාවයට පත්කරපු වේ අවස්ථාවන්ට මදිකමක්. එනිසා මයන් වාසය කරන නාලක ගමට වඩිනවා කියලා පන්සීයක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගන පින්වත්න නාලක ගමට වැඩමක් කලා. මෑනිය නොට්ට එකක් බෝම පින්වත්න උඩගුල් බ්‍රාහ්මණ වන්සික කාන්තාවක් මෙ මෑනියන් උඩකුකමටි සාම ගණන්ගත්ත නෑ. ඒවාගේම මෑනිියන් හිතනවා. තරුණ කාලෙ ගිහිල්ලා පැවිදිභාවට පත්වෙලා දැංඟිතින් වයසර ගායෙන් පස්සේ දැන් එනවා මාල්ලඟට හෙමයි හිතුවේ. කමක් නෑ. සැරුත්මාරාතන් වහන්සේ මෑරියන්ගෙන් අවසර ඉල්ලුවා මෑනයන මට එක රැයක් මේ නිවසේ ගත කරන්්ඩ ඉඩ දෙන්න. ඒවාගේම මගේ අතවසි භික්‍ෂූන් වහන්සේලා පන්සීයක් මා සමගින්.ඒ අයටත් මේ සීසල් නිවසේ වාසය කරන්න්න ඉඩ දෙන්න කියලා. ඉල්ලා හිියා ඇගේ අවස්සරේ ලැබුණා පින්වත් සැරියුත් මහරහතන් වහන්සේ අර මෑණියන්ගේ අවසරේ පිට තමන් උපං ස්ථානයේ උපන් සයනේම සැතපුනා. ඔයා අවස්තාාවෙනකොට සැරියුත් මහරාතන් වහන්සේ පින්වත්නී අර සඳහන්කරපු ලෝහිත පක්කන්දිිකා රෝගට කො දුරුුණා. බොහම දුරුවලයි. එනිසා උන්වහන්සේ බෝම වේදනා සහිතව අරසායනයඉන්න අතරේ පවත් හා ජනතාව දිව්‍ය බ්‍රහ්ම සේනාව මේ උතුමාන් වහන්සේගේ පිරිණවීම සිද්ධ වෙනවා කියලා දැනගන ඒ අය සැරියුත් මාරහතන් වහන්සේට පූජාවන් පාත්තන්නට පැමණුනාා පළමුුවෙන්ම පැමණුනේ සතර වරන් දෙවියා. ඒ අයි ඇවිල්ලා නමස්කාර කරලා ඊළඟට පිටවෙලා ගියාට පස්සේ පැමණුන්නේ සක්්‍ර දේවේන්ද්‍රයාා. ඒවාගේම සක්‍රදී වේන්ද්‍රයා නවස්කාර කරලා පිටවගියාට පස්සේ පැමිණිනවා මහාබ්‍රහ්මය. දැන් මේ සිද්ධීින් සියල්ලම අර අම්ම බලාකටින්. අම්මට පින්වාත්න වේදනාවක් කනගාටුවක් ඇතිවුණා මගේ මේ කුසෙන් බිහිවෙච්ච මේ පුතඩුවන් දැම් බෝම අමාරුවෙන් කෙදිරිකකා වේදනාවෙන් මේ සයනේ සැතපිලායි. එනිසා මගේ ඉල්ලට්ටිකක් කතා කරන්න ඕන කියලා. මේ අම්මා සැරයුත් මහරාතන් වහන්සේට ගිහිල්ල කතා කරනවා. කොහොමද ඔබවහන්සේගේ සැපසන ීපදැන් සුවදවයසනේපය කෙලා හලා ආනවා පතනුවනි දැන් මේ ස්ථානයට කීපදනෙක් ඇවිල් ලගියා. එ හෞද එවිලා සඳහන් කරනවා මෑණියන පළමුයම්මාව සතරවරන් දෙවිය. ඒගේම ඊළඟට සක්ට දේ වේන්ද්‍රයක් ඊියන්ට මහා බ්‍රහ්මයාාව මෙහම්ම කල්පනා කරනවා මගේ ශාස්තරන් වහන්සේ මම ප්‍රාර්ථනා කරන්නේඒ මහා බ්‍රහ්මයාගේ ්‍රහ්මලෝකෙ කිහිල්ලා ඒ බ්‍රහම ලෝකෙට පත්තෙන්ට මහාබ්‍රහ්මයත්ත විල්ලා මගේ පුතරුවන්ට නබස්කාර කලා බැන්දහමනං මගේ පුතලුවන්ගේ මොනතරං සීලියක් ගුණයක් ප්‍රඥාවක් තියෙන්ට ඕ නැද. ඒවගේ මගේ පුතනුවන්ගේ ශාස්තරන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මොනතරං ප්‍රඥ්ඥාවක් තියෙන්න්නට ඕ නැදද. කියලා පින්වාත් පැහැ්දීම ඇති කරගන අර සැර උත්මරාතන් වහන්සේට නැවතවරක් නමස්කාර කරලා පුතනුවනි මේ තරං ශ්‍රේෂ්ඨ තත්ත්වයකින් ඔබ වහන්සේ කටයුතු කරන බව මම දාන්න නෑ. ඒනිසා පුතනුවන බහන්සේට මගින් වරදක්ුණානන් සභා වෙන්න කියල නමස්කාර කරලා අයිල්ඟට සැරි උත්මාරාතන් වහන්සේ ධර්මය දේශනාක් කලා. ඒ ධර්මය අහලා බෑනියන් උතුම් සුවවාන් පලට පත්වෙනු. පින්වාත්නී ඉන්න අනතුරුව ඒ රාත්‍රිය සැරි උත්මහරාතන් වහන්සේ අෂ්ට සවාපත්තන්ට සමවැදනාා. ප්‍රථම අධ්‍යානය දුති අධ්‍යානය තුති අධ්‍යාන චතුර්ත අධ්‍යාන කියන. මේ ද්‍යානවලට පිළිවෙලින් සමවැදිලා එවාගේම ආකාසානාංචා යතනාද අරූපා වචර ද්‍යානවට සමවැදිල වන්වහන්සේ පසුදා පහන් වෙන්නකොට අර නිවස්ස තුළ උන්වහන්සේ උතුන් වූ නිරුපදිශේස නි්බානධාතුවට පත් වනා. තුොර පිවාත්න එදා ලෝතුරා බුදුපාණන් වහන්සේ අඩ චුන්ද සාමනේරයන් වහන්සේටත් අපටත්. සඳහන් කරන කාරණාවිතාම වැදගත්තෙනු. මකක්ද තත්මාතිහා ආනන්ද අත්දීපා විහෙරත අත් සරණා අනං්‍ය සරණ. තමා තමාට දිවයිනක් කොටගෙන වාසය කරන්න වෙන සරනක් නෑ ඒවාගේම ධම්ම දීපා විහරත දම්ම සරණ ධර්මය සරණ කොටගෙන වාසය කරන්න. ධර්මය සරණ කොටගෙන වාසේ කරන්න. පින්වාත්න සතර සතිපට්ටානය යුක්තවාසය කිරින්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාල ඒකායන රිජු මාර්ගය තමයි පින්වත්නී සතර සතිපට්ටානි. සහය පිහිටවා ගැලී සය හරියට ක්‍රියාත්මක වුණොත් තමයි සහ පිටවාගත්තොත් තමයි. පින්වාත්නය අපේ මෙලව ජීවිතය වනත් නිසිාකාරව පාත්වාගණඩ පුළුවංකමතියෙන්. එනිසාබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායිනෝ අයංභික්කවේ මක්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්ධවානන් සමතික්කවාය දුක්ක දෝමනස්සානං අත්තංගමයි. ඥායස්ස අධිකමමායි යදිදං චත්තාරෝ සතිපට්ටාන මෙලෝකේ නිවන් අවබෝධය සඳහා අදාළ වන ඒකායන රිජු මාර්ගය තමයි පින්වත්න සතර සතිපට්ඨානය යුක්තවාසය කිරීම සතර සතිපට්ඨානය කියල කිය කියන්න කායානු පස්සන විර්ධනානු පස්සනා චිත්තානු පස්සනා දම්බානු පස්සන එන් පින්වත්න අපි පළවැනි කාරණාව වසයෙන් ගත්ත පින්වත්න පිමි ශරීරය කය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිකට ගැනීම. ශරීරයේ තියන යථහා තත්වය වටහා ගැනි මෙ ශරීරය කියන්නේ පින්වත්නී ස්කන්ධ ධර්මයන් පහකින් සකස්සිෙච්ච ඒවාගේම හැම වෙලාම වෙනස්සට පත්වෙන එම වෙලාම පිළිකුල් සහගත දුක් සහගත ධර්මතාවයක් තවයි මේ පංචස්කත්දේ. එනිසා ස්කන්ධ ධර්මයන් පින්වාත්නේ අපි උපාධන වසයෙන් අල්වාගන්න ඉස්කන්ධ ධර්මයයක්න් උපාදාන වසයෙන් අල්ුවා ගැනීම එක තමයි මේ භාවය දිගට දිගට පාත්වා ගැනීමට හේත්තුවෙන්නේ. පින්වාත්නී විසය සේම්බ කතියෙන් සිහියෙන් තොරව කටයුතු නොකිරීම අද සමාජයේ බොහෝ දුරට දකිින් ලැබන කාරණාවක්. සිහිකල්පනාව බොහෝ දෙනකොට නෑ. ඒවාගේම බොෝ දෙනෙක් එනි සාම කළ යිතු කාරය මොකක්ද නොකළ තු කාරය මොකක්ද ජීවිතය කෙබඳු ආකාරයකට පොවත්වාගත යුතුද කියලා බොහෝ අයට අවබෝධයක් නෑ බෝවෙලාවට හැඟීම් වලට ඒවාගේම ප්‍රෝප සබ්දගන්ධද රස ස්්පාර්සකය නේ පංචකාම ධර්මයන්ට නතුවෙලා කටයුතු කරන සමාජයා. ඒවා නිසා පින් වත්න කාන්තෙෙන්ම අපේ මේ සංසාරික විමුක්තියට බාධාවල් ඇතුවෙන්නේ. සංසාරික විමුක්තියට පමණක් නෙමෙයි. අද බොහෝ වෙලාවට ළවා තරුණ මහලු බොහෝ අය පෙන්වත්නී. තමගේ සිිල්වත් බවින් ගුණුවත් බවින් තොරව තමයි ගත කරන්නේ. නිවාඩුවක් ලැබෙන අවස්තා වෙනකං ඉන්නවාත් සභහර වෙලාවට මත්පෑන මද්‍රව්වේවලින් තමන්ගේ ජීවිතය පිනවන්න. නමුත් පෙන්වාත්නි ඒ අපි මතකතියා ගන්න ටෝණ එකකාපේ මෙලොව ජීවිතයටත් පරලෝ ජීවිතයටත් ඉතා ආම හානිදදායකයි. අදා අපේ තරුණ පිරිස් ගවං කරන රටාව බැලවායිෙන් පස් අපිට පේනවා. ඒේ නිසා අපි වටහාගෙන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාල බුද්දුමගහොට තේරුන් රගන ජීවිතේ පිළිබාඳව අවබෝධයක් ඇති කරගන ඒවාගේම නහන්සේ දේශනාාවට වදාල වේදනාාවනු පස්සනාව චිත්තාානු පස්සනාව දම්මානු පස්සනවාදී මේ අනු පස්සනාවන් පිළිබඳවත් අපි කරු . ඒග ටි හරි අවබෝධ කරගත් තරමට තමයි මේ සාසරින්විදීමට පුළුවංකමල් ලැබෙන්නේ. ඒ නිසා ඒ අනුවක්‍රියාකිරීම තුළින් හැමතිනාටම උතුම් අමාමහානිර්වානු සම්පත්තිය සාත්සාාත්්‍රීවා කියලා ප්‍රාර්ථනා කරන්නවා. අවස්සරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අදදවස්සේ ධර්මානු ශාසනාවේ දයිකත්වයන් අරමුණු ඉදිරි පත් කරන්නට ව්‍යනස්ථානී පැරණී තෙමල් ධර්මශාලාවෙයි ඉදිකර. වසරසීයක් සම්පූර්ණවීම නිවිත්තිකොටගෙන සහ ඉදිකිරීමට මූලික වූ මහෝපාද්‍යය කනම් පැල්ල ශ්‍රී පේමාණන්ධාභිධාන සියනෑ හේවාගම් දෙකුරලේ ප්‍රධාන සගනායක නාහිපාණන් වහන්සේටත් පුවක් පිටියේ සුමනතිස්ස නාහිපාණන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ ගෞරුනීය මහා සංගරත්නේයට පුුණ්‍ය අනුමෝදනා කිරීම සහ. පල්ොස්සපත් සිලුම දායක දායිකාවන්ට පින් අනුමෝදන් කිරීමත්. දේශකැන් වහන්සේ ඇතුළු වත්මන් විහාරාදී පති සහ විහාරාධිකාරේ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සඟරුණට සිෙත් ප්‍රාර්ථනා කරමින් ධර්මාර්ශාසනාවේ දායිකත්වය ගෙන කටතු කන්නවා. කනම් පැලස්්‍රී සුමනාරාම්පුරාණ මහා විහාරස්ථ දායක සභහාව ඕස්ට්‍රේලියාවේ මල් බනුවර පදිංචි. නාරි නවිත්මා දයනේගේ අදටේදින පළමුවන උපන්දිනය වෙනුවෙන් ඇටත් දි വවිසි්‍යන්තරේ පෙබර වාරි මස්ස ධහතුන් වങන දින පස්සන උපන්දිනේ දෙන්න නොවී සනිත්මා දීනටත් ප්‍රවිධරත්නේ ආශිරවාාදයෙන් සහ මෙම ධර්ම ධානමයේ පුුණි කර්මී බලයෙන්. ඔන්ගේ අධ්‍යාපන කටයතු ඇතුළු අනාගතය സොර ප්‍රකාරෙන්ම සාර්ථකවේ වායි පාර්ථනා කිරීමත්. ගෞනීිය දේශකැන් වහසේද සහ දෙපාර්ශයම, මපය ැතුළු සිල්ම ඥාති මිත්‍රාදීන්ට නිரோෝී භාාවයක්ත් දිර්කවශ ලබේවා ප්‍රර්ථනා කිරම් සඳහත් ධර් දිශ්නාවේ දායිකත්වයගෙන කටුතු කරන්නේ, ഓஸ்ස්ට්‍රரேලියயாාවේ මෙල් බුවර පදිංචි ගයන් සේනානායක සහ චන්ධමාතු ශාර දෙපල විසෙන්. පිළියන්දල ගඩබවාන සිරිමල් යෙන්න අංක විසි පහනිවසේ පදිංචි, ඩDPි කුස්මලතා මහත්මිය සහ B. ආරිරත්න මහතා ප්‍රධාන දරු මුණුගරන් විසෙන්. පල සැපත් DDCම සහ, വൻසൻ බാൽ സുරිය പയനാൻ දෙപළටත්, MG ജിോണ മැനി නැතුළ ീගയ ിල්ම ഞාතිමිත്രාදීන්ටත් එ සමග ദ හ വി്තුനെ සැප് െംබർ സതതിസന ന് വൈස අවරදු අනු හතරක්്പുර ആ കർണാത പസിങ മാനන්ට ദීර්കാശ പැതമാත්. ේശකകൻ හසේ ප්‍රධാන ിල්മ സോමി രൻ හන්සേලාට ദීර්കാശ പැതയാත්. സජിവത ിന ിල්മ ാ ත്രാී ൂ දරුවන්ට සහ සම්බන්ධූ සැමට අසල්ලෙසි රටවැසි ලොවවැසි සැට නිදුක් නීරෝග චරජීවනේ ප්‍රර්ථ නාකිරීමත්. අවසානනි සිල්දි නාටඋතුම චතුසත් ධර්මය අවබුධ කරගන නිවන්සවේ සාක්ෂාත් කර ගැනීමත් අරමුණන් කොට ගෙන ධර්ම දේශනාවේ නායිකත්තය ගෙන කටයුතු කරන්නවා. පිළිියන්දල ගැඩබවාන සිරිමල් ඔය නාංක විසිපානිමසේ පදිංචි, DD කුසමලතා මහත්මී සහBG රි රත්න මහතා ප්‍රධාන දර මුණපුරන් පිරිස විසින්. වසර විසිහකටപ පെ പ്ു ැපත් േന යන්ത ുුණതിലක സ്ായ പുഷ ാട KDP ගුණതിലකപ്യനാണ്ට. ഹේമ චලතා മෑനയන්ට നവസ വിസപ കുസ്മාවതി മാත්്මിരസසා ദ പരശേമ േගේ സിල් ഞാതിന് පින් අനുදන් කරමින් ධර්ദශനාවේ දායිකත්തය ගෙන කටතු කරන්නවා හොරන්න ගල් ඒ ണ്ട ගොඩ അංක පන්සതിസഅටහි පදිിංചි ഇන්്രാനී ගുුණ തില മහ്මി විසින්. දැන් ෞවරුණිය දේශකයණන් වහසේ සින් සිදුකරු ලබන පු්්‍යානු මෝදනාව. අද දොස්සේ මේ උතුම් ධර්මානු ශාස්සනාව පැත්වීම සඳහා. දායකත්වය ධරමින් අපේ විහාරත්ත දායක සභාව කටයතු කරනවා. සේෂයම්මා විහාරත්තාාන ඉපැරණි ඒ මාලතුනකින් යුක්ත ධර්මත් සසාලා විදි කරලා වසර සීයක් සම්පූර්ණවීම නිමිති කරගෙන. ඉදිකිරීම සඳහා මූලිකව ක්‍රියා කරන්නට දුුණන අතිිගෞරෝණිය පෙන් නායික මහින්පාණන් වහන්සේලා පරලෝ සැපත් සලුම දායික දායිකා පින්නතුන්ට පින් අනුමෝදං කරන්නටත්. ඒවාගේ ම ඔබැහැමතිනාගේම නමිින්මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදං කිරීමත් අරමුණු කරගන මේ ධර්මදේශනාවේ දායකත්වය දරන්නටයදෙනවා. පේ නිසා මේ අවස්තාගේ ධර්මදේශනාවන් පාත්වා ගැනීමෙන්, ධර්මස්ශ්‍රවනය කිරීමෙන්. ධර්ම පූජා පරිස්කාරාදිය පැත්වීමෙන් මෙආදී වසෙන් අපි අත්පත් කරගත්තා උපු නිශක්තිය. මේ විහාරස්තාානයේ විසේසයම කනම් පැල්ලත් ශ්‍රිශමනාරා විහාරත්තාානයේ, වැඩසිට අප අත්තී වදාළ සියලුම මහා සංගරත්නය මේ පරලුවගේ සියලුම දායක දායකාා පින්නවතුන් ඔ බැහැමතිනනාගේ නමම්ේ ගිය. ප ගුවර ා හිත මිත්‍රරදීන් ඇළු සැලු දෙ නාට මේපිං අත් පත්ේවාපින් අනුමෝදංවීමෙන් එස්ියලු දෙනාම දුකින්මදේවාත් සබතට පත්තේවා උතුම් නිර්වානු සම්පත්තිය සාත්සාත් කර ගනිත්වා කියලසාදූ කියෙල පාසා කර සාතු. ඒවාගේ විසේ සලු කටයුතු පිළිබඳුව ඉතා මත්ම ආශවීරවාද පූරකව අපට අවවාධනු සාාසනා කරන ආශරවාදේ පත්වන. පත්මන් විහාරාධිපති සනෑ හිවාගම් හාපිටිගම් කොල්ලත්්‍රේ. ප්‍රධාන සංගනායිකාේගේ ගුරු දේවොත්තම අඇතිකරු. නාහික මහින් පාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති විහාරත්තාානෙ වැඩ සිටින සිලල් හා සංගරත්නයටත්. එවාගේම දාහික දායිකා පිනතුන් සෑමති නාටමත් සේසෙන්ම මේ කාරරිියන් සාර්ථකව සිද්ධ කරගැනීම සඳහ. අපි ටනුග්‍රහ දක්වාන්නට ේ දන ්‍රී ලංකා ගාන්න්නදිලල් සන්තාවේ. කාරි මණ්ඩලය ඒවාගේම ගරු සභාපත්තුම අධ්‍යක්ෂකතුමන්. එවාගේ විදල ගුවන් උදිරේ ප්‍රධාන ස්වභානිි වැලවිට මාත්මිය එවාගේ පියදර්ශන සමන්කවාර් මහත්මා ප්‍රධානකොට ඇතිේ කාරි මණ්ඩලේ සෑම දෙනාටමත් අපි මේ අවත්තාවිදි ආශවිර්වාද කරනවා එහැම දෙනාටම නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගය සම්පත්තිය චිරජීවනය සැලසේවා. අයිුවාරෝග්‍යයාාදී සැපසම්පත් වඩා වර්ධනය වේවා. හැමදනාාම කරන කියන සෙලු කටේ සරුව ප්‍රකාරීම සාර්ථක භායට පත්වේවා. මෙලවර්සනසීමත් පරලොෝස්සනසීමත් කෙලවරවඋතුම් නිර්වානු සම්පත්තිය සාත්සාත්දීවා කියලා සාධූ කලා මසාාතු මසා ආකා සට්ටාචබුම් මට්ටාදේ වානාගා මහිද්දිකා. ප්ඥන්ත අනුමෝදිත්වා කිරරක්කන්තුළෝකසාසනං ආකාසට්ඩාචබුම්මට්ට දීවානාග මහිද්දිකා ප්ඥන්ත අනුමෝදිත්වා කිරංරක්කන්තුදේශනං ආකා සට්ටාචබුම්මට්ට දීවානාග මහිද්දිිකා ප්ඥන්ත අනුමෝදිත්වා කෙරංඩක්ක අන්තුතුවන් සදා ධර්මාශ්‍රවණා නිශන්සයෙන් සෑමදිනාටම නිවන් සම්පත් සාත්සාත්වීවා සාධෝ සාධූ සාදු සුපිලතුනී අදුතුම් වූ ධර්මානුශාසනාව සිදුකළ ගෞරුුණය දේශකයණන් වහන්සේ. කනම් පැල්ල ශ්‍රේසුමනාරාම විහාරාධිකාරයේ. සීතාාවක්ක පෙරිවන් ගුරු අභ්‍යාස්විද්‍යාල අයිතනා අධීපති සහ, ජෙස්ට්‍ර කතිකාචාරය සීතාාවකපුර ප්‍රාදේශය, ශාසනරක්ෂක බලමල්ලේ ප්‍රධාන සභාපති මුළු දිවයිනටම සාමෙන්සුරු ශස්්්‍රපති පණ්ඩිත පූජනීය කනම් පැල්ලේ සුමන නන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනා සාදුනදක් දෙමින් උන්වහන්සේට නිදුක් නේරෝගීසුව චිරජීවනය ාර්ථනා කරසිටිමු සාධෝ සාධූ සාදෝ. පිනතුන අද ජාතික ගුවන්ඩලයේ උදෑන්ස්සන ධර්මානු ශාසනාව අප ඔබට ගෙනාවේ කොස්ගම කනම්පැල්ල සුමනාරාම මහාවිහාරස්ත පු්‍යවන්ත භූමිය සිට දැහැමි පරපුරක් මතින් තොරහටක් වස්ස විසනැතිරටක් වැඩස්ට්‍රහනේ අසුවන වැඩස්ට්‍රහනට සමගාමීව. විශෂෙන්ම මේ මොහොතේදී සසිහිපත් කර සිරින්නට කැමති සැපතැම්බර් මස තුංගන දිනට පරලොස් සැපත්වී වසර දෙකක් සපිරුණු විදුල ළමා ගොන්ලේ ප්‍රධානය ස්භානය වැලවිට මහත්මීගේ ආදරණය මෑණියන් වනඩවම් සුමනාවතිී මහත්මීයට සහ මිට වසර දා හතකට පෙර පරලොස් සැපත් ආදරණීය පියාණන් වන ගුණදස වැලිවිට මහතාට පුුණාන මුදනා කිරීමත්. එ සමගම සැපතම්බර් මස සිහත්වන දින විසිතුංගන පන්ඳදිിන සබරන, කവ්‍යයා ජයිවර දේනට නිදුක් නෝර්ග සුවේ සහ. අධ්‍යාපන කටතු සාර්ථක වීම, තිරුවන්ගේ ආශිර් වාද ප രාත්ථන කි ීමත් සැප් තම්බ මස්ස ො ට ප ල පත්ത මස තුුණක් සපිරුණු නිවේදක ලහිෙරු කාවිින්ද පුතුනුවන්ගේ පപියානන් වූ නිමල් සමර්තුන්ග මහතාට පුഞාන ොදනා කිරීමත්. ඒ සමගම විශේෂෙන්ම ජාතික ගන්නුදුළියේ. අපේ සහෝදර කාරි මണ්ඩලේ, දංශය කටුදුකන අනුෂ්‍යා මහත්මිය ඒ සමගම ජාතික රූපවාහිනේ මෝතිලාල් මහත්ම ඇතුළු. ඒ පවුලේ සිරුම දෙෙනත් විශෂෙන්ම විහාරස්ථානයේ සත්තර පේරුවේ දායික ප්‍රසාධීෙන් සිරු දෙනාගේම අරම නිිෂ්ට සිද්ධ වේවා. ඒ සමගම විශේෂෙන්ම විහාරස්ත ශ්‍රිසුමනාරාම දහම් පාසලේ ආදරණය දදු දරුවන්ගේ අධ්‍යාපන කටතු සාර්ථක වේවා ආචාර්මල්ලට නිදු නිරෝගියෝමේ කටතු කරන්නට හැකියාව ශක්තිය ධෛරේවාසනාව ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනය තබොමින් අපිහැම දෙෙනම සාදු නදක් ලබා දෙමු සාධෝසාධෝ සාදු. දැන් ගෞරණීිය දේශගෑණන් වහන්සේට පරිස්කාර පූචා කිරීම සිදුවන මෝත විහාරස්ථදායක සභාවේ සභාපත්තුන් රංජිත් කරනස් සිංහ මහත්මත් ඒ සමගම විහාරස්ථානයේ සිලුම දෙනාව වෙනුවෙන්. දායක සමිතියේ අනිකුත් දෙෙනත් මෙම හොතේද පරිස්කාර පූචාකිරීමේ කටුත්ත සිදු කරනවා අපිහැම දෙනම සාධනදක් දෙමු සාධූ සාධූ සාධ. සුබිින්තුන, ඔබටත් පුළුවන් ජාතික ගුවන්නදුලියේ මෙවැනි ධර්මා අනු ශාසනාවක දයකත්ය ලබාගන් එසේ නම් බිඳු එකැකයි දෙකයි හැට නමේ හැත්තකයි හතලි ඔස්සේ ශ්‍රීලංකා ගුවන්දලි සංස්ථාවේ ආගමිකංශය අමතන්න. මෙම ධර්මා අනුශාසනාව SLBC. ධර්මදිශනා YouTubeබ් නාලිකාවස්්‍යෙත ඔබට ශ්‍රවනය කරන්ට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.